Nutana samaje kantavak yudhamuda sebeliyak adaraniya mamak sahodariyak upasthana kari variyak nyati variyak vaidya variyak etulu sielu tanaturu niyojanaya kalada vartamane aya muhuna dena taadana peedana abiyoga bohomaya udahanayak lesa gattot vishrama suwe labannau apa satutin apage vishrame gewanne dai oba obagenma vimasa baliyutu karunak udavi atte ketiyemme kiyethot ada apage nijabhumi ammavaru daruwange kusa sanaha sannata kahata koppekin e wageema wathura koppekin yapena sochaniya tattayak udavi ati mohotakai wasara 15k tisse රටදේශාමය ආරක්ෂා කරනුවස් අප අපගේ ජීවිතය යුද හමුදා සෙබෙලියක් ලෙස කැප කෙලිමු. බොහෝ සෙබෙලියන් රට වෙනුවෙන් දී පිදුවා. ඒ වගේම කටේ කිරිසුවඳ නොගිය පුංචි පැටවුන් දමා යුදබිම වෙත අප රාජකාරී සඳහා ඇප කැප වූ බව හොඳින් දන්නා කරුණකි. නමුත් අපි සේවය අවසන් වී නිවාඩු ගොස් නැවත එද්දී ඔවුන් උස් මහත්ති මහත්වි අපගේ උණුසුමට ගුලිවන්නට දෑත් විහිද අපේක්ෂාවෙන් දිවෙන්නට උත්සාහ ගන්නවා. දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන විශ්‍රාම ලබා කැදල්ල වෙත අපි සියලු දෙනාම සිහින නිර්ධන පන්තියේ තලා පෙළෙන පාලකයන්ගේ ක්‍රියාකලාපයන් මත අප දෙපා මුල කඩා වැටී තමයි දැන් සිටින්නේ. ඉතින් බඩුමිල අහස උසටයි අප ගන්නා මුදල පඩිය ඒ හා සමානව පහත හෙලා තිබෙනවා. ඒ මොකද බඩුමිල ඉහළ වැඩි නිසා. ඉතින් අපගේ වැටුමෙන් තුන් ගුණයක් බඩුමිල ඉහළ ගිහින් තියෙනවා. ඉතින් සියලු විශ්‍රාමිකයන්ගේ යුහුසුලුව නැවතත් රැකියා සොයා යන අවස්ථාවක්. ඒ වගේම මඩට බහිනවා. ඒ වගේම හේන් ගෝවිතන් වලට යනවා. අවුවේ කර වෙලා හේන් ගෝවිතන් කරනවා. ඒ වගේම ඊතර රාජකාරි සඳහා මිගුවන් ගත වෙනවා. ඒ වගේම අපගේ යෞවනයේ යුදබිමේ විශ්‍රාමයේ සඳහා කැපකොට පදික වේදිකාවල ඒ වගේම කුඹුරුවල හේන් වල පෞද්ගලික රැකියාවල දසදහසකුත් දරු පවුල් රැකීමට කැපවේ ජීවිතය දහසක් අභියෝග මැද හදවතින් හඳා වැටෙන පිරිසක් තමයි අද විශ්‍රාමිකයෝ කියන්නේ. ඉතින් සුන්දර හෙට දවසක් පිළිබඳ සේයාවක නොමැති මේ අවස්ථාවේ හද ගැහෙන රාවය නවතින තුරු යුදබිමේ විශ්‍රාම ජීවිතයේ ලොකු සටනක. ඉතින් එක්වෙමු කැපවෙමු අභිමානවත් පෞරුෂත්වයකින් නැගී සිටිමු. අපගේ දරු පැටවුන් අපගේ රට ජාතිය සාමය වෙනුවෙන් පෙරමුණ ගනිමු. කුසගින්නේ මියදෙන දංකොඩයක් වගේ දෙයක් භෝජනයක් ගෙන යැපෙන දරුවන් සඳහා අම්මාවරුන්ගේ වියපත් දෑසට සතුළු කඳුළු වපුරන්නට සුන්දර සිනාරැල්ලක් එක් කරන්නට ජාතික නිදහස් දෙන්නට තවත් ඇත්තේ එක් දිනක් පමණි. ඉතින් අපි මේ සියල්ල එක් රැසක් වී කරගෙන යාමට ශක්තියක් වෙමු. ඉතින් ඔබලා සියලු දෙනාටම සොඳුරු හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.